ආලෝකය ප්‍රිය කරන සාඛ්‍යයක් විදිහට පොත්වල සඳහන් වුණාට අපිට වැඩි අසන්නක් ලබා ගන්න නම් මේ භෝගය වගා කිරීමේදී අපිට වසර පුරා ආලෝකය ලබා දෙන්න පුළුවන් නම් තමයි වඩා හොඳ. එහෙම වුණොත් තමයි අපිට වැඩි අසන්නක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ගම්මිරිස් වගා කරන ශේෂ්ත්‍රයක සෙවණ ඇති කරන ගස් තියෙනවා නම් විශාල ගස් තියෙනවා නම් ඒ ගස් ඉවත් කිරීම තමයි වඩා සුදුසු. එහෙම නැත්නම් අවම වශයෙන් ඒ වගේ අතු ඉවත් කරලා ඒ වගාවට අවශ්‍ය ආලෝකය ලැබෙන්න අවශ්‍ය තත්ත්ව සලකලා බලන්න වෙනවා. මේ නිසා මේ මුදින් ආලෝකය ලබා දීම ඉතාමත්ම වැදගත්. අනික මම කිව්වා ඕගලන්ට පේනවා මේ රුග්‍රාමයේ දකුණ පින්තූර දෙකේදී මුල් වම් පැත්තේ පින්තූරය දකුණු පැත්තේ පින්තූරය ගත්තාම මේ දකුණු පැත්තේ පින්තූරයේ තරමක් පස බොරළු සහිත පසක් වගේ උලන්න පේන්නේ. ඉතින් මේ වගේ බොරළු සහිත පසක් අපි වගා කරනවා නම් ඒ ගැන විශේෂයෙන් සලකලා බලන්න වෙනවා. එතකොට බොහෝ වෙලාවට දැන් බියලි කලාපේ නැත්තම් පහත් බිම් වල හැරුණාම සාමාන්‍යයෙන් මම රිස්සල සඳහන් කරපු රත්නපුරයේ මාතලේ කෑගල්ල මහනුවර රත්න මේ බදුල්ල ඒ වගේ ප්‍රදේශ ගත්තාම ඒවා භූමියක්ම බෑවුම් බිම්. බෑවුම් බිම් නම් වගා කිරීමේදී මේ වගේ පස සෝදා යෑමේ හැකියාවට අපි මේ පස වල් කවල කපනකොට පස්සකස් කරනකොට පස යොදා සෝදා යෑමේ හැකියාව වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා මේ විදිහේ බෑවුම් සහිත බිම් භාවිතා කිරීමේදී වගාව සඳහා පස සෝදා යෑම වැළැක්වීමට සංරක්ෂණය සඳහා අපි විවිධ ක්‍රම භාවිතා කරන්න වෙනවා. ඒ වගේම අපි බොරළු සහිත පසක් භාවිතා කරනවා නම් ඒ විදිහේ පසක අපි වලක ප්‍රමාණය වැඩි කරගන්න වැඩි කාබන ද්‍රව්‍ය ප්‍රමාණයක් එකතු කරගන්න එක ඒ වගේම පසට අවශ්‍ය ඒ මූලික තත්ත්ව දියුණු කරගන්න එක ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම සාමාන්‍යයෙන් අපි ගොඩාක් ආම්ලික පසක දැන් වර්ෂාපතනයේ ඉතාමත් වැඩි වුණාම පස ආම්ලික වෙන්න තියෙන හැකියාව වැඩි. ඒ වගේ අපි සාමාන්‍යයෙන් pH අගය 6.5ක් වගේ pH එකක් තියාගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඒතර මේ ඔබ දකින්නේ විවිධ ක්‍රම භාවිතා කරන්න පුළුවන් ගෑවුම් සහිත බිම් වල පාසු සංරක්ෂණය සඳහා පස සෝදා යෑම වැළැක්වීම සඳහා මේ විදිහේ පවතින කියන්නේ ප්‍රදේශයේ පවතින අමුද්‍රව්‍ය භාවිතා කරලා වැඩි මුදලක් යන්නේ නැතුව ඒ ක්‍රම භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. මේ ඔබ දකින්නෙත් ඒ වගේ විවිධ පාසු සංරක්ෂණ ක්‍රම. ඒකේ වන් අතර උඩ පේන ඕගොල්ලන්ට ඒ බෑවුමත් සමග අවශ්‍ය කුප්පි කාණු කපලා තියෙනවා. ඒ වගේම පැලේ හිටවල තියෙන ස්ථානයේ වෙනම වේදිකාවක් නැත්නම් වෙනම පොල් එලි වලින් වට කරලා ඒ ස්ථානය ආරක්ෂා කරලා තියෙනවා පස්සෝදෑම වළක්වීමට. ඒ වගේම දෙවෙන් රූපෙත් ඔගොල්ලෝ දකුණු පැත්තේ රූපෙත් ඔගොල්ලෝ දකින්නේ දැනට ආධාරකින් හිටවල තියෙන්නේ. එතකොට ඒකෙත් කුට්ටි කාණු කපලා මේ බෑවුම් සහිත බිමේ පස්සෝදෑම වළක්වන්න ඒ විදිහේ ක්‍රම භාවිතා කරලා තියෙනවා. මේ තියෙන්නේ ඒ විදිහේ පාංශු සෝදායම් වැළැක්වීම නැත්නම් පාංශු පාදනයේ වළක්වන්න භාවිතා කරලා තියෙන විවිධ ක්‍රම උපායන්. මේ විදිහේ සමානලට අපිට දෙවැටි ක්‍රමය කියලා අපි හඳුන්වනවා මේක. මේ විදිහේ ඉතා ළඟින් සාමාන්‍ය අඩි 3ක් විතර වාගේ 2ක් 3ක් වගේ පල්ල සහිතව මේ වගේ ඉතාමත් ළඟින් ගිරිසිරියා ඉනි පේලි දෙකක් කෙටි සාමාන්‍ය අඩි 2ක් 3ක් වගේ උස කිචෙනි පේලි දෙකක් හිටවලා ඒ අතරට අපි මේ ශේෂ්ත්‍රී ඉවත් කරන අතු කොට අතු කැබිලි වගේ දේවල් එකතු කරලා කාබන් ද්‍රව්‍ය දැම්මාම මේකෙන් අපිට වාසිකී ගයක් අත් වෙනවා. එකක් තමයි පාස සෝදා යාම ඉතාමත් හොඳින් වළකිනවා. අනිත් එක තමයි මේ විදිහේ දේවල් භාවිතා කරපුවාම අපිට මේකේ පාසු තෙතමනේ රඳවා ගැනීම හැකියාව තියෙනවා. පාසු තෙතමනේ වැදගත් වෙන වැදගත් අවස්ථාවන් කීපයක් තියෙනවා. එකක් තමයි මුල් අවස්ථාවේ ශේෂ්ත්‍ර ස්ථාපනය වැඩි කරගන්න. අනිත් එක මුල් අවස්ථාවේ වැලි වර්ධනය අඛණ්ඩව පවත්වා ගැනීම. අනෙක් වැදගත්ම අවස්ථාව තමයි මල් පිපෙන අවස්ථාව. එසම් පාසු තෙතමනේ පවත්වා ගන්නත් පුළුවන් මෙවැනි දෙවැටි ක්‍රමයක් මගින්. මේ ඔබ දකින්නේ එවැනිම විවිධ පාසු සංරක්ෂණ ක්‍රම භාවිතා කරන ආකාරය ගම්මිරිස් වගාවක් ආරම්භ කිරීම සඳහා. බලවත් සකස් කර ගැනීම සහ ආධාරක ඉනි හිතුවා ගැනීම. සාමාන්‍ය ලංකාවේ බහුලවම භාවිතා කරන්නේ ගිරිසීඩියා ඉනි. මේ ගිරිසීඩියා ඉනි භාවිතා කිරීම තරමක් හොඳින් මේරපු සාමාන්‍යයෙන් විස්කම්බය අඟල් දෙකක් විතර අඟල් දෙකකට වැඩි වුණත් කමක් නැහැ. ඒ විදිහේ ඉනි තමයි වඩා සුදුසු වෙන්නේ. සාමාන්‍යයෙන් අඩි 6ක් 6 මාරක් විතර උස ගම්මිරිස් ඒවේ මේ ආධාරක ඉන්නක් භාවිතා කරන්න පුළුවන් නම් හොඳයි. නමුත් ඒ වෙනුවට අපිට කොට්ට වගේ ශාක, ගම් සූර්ය වගේ ශාක, ඒ වගේම එරබදු වගේ ශාක උනත් භාවිතා කිරීමේ හැකියාවක් තියෙනවා.
මේ ගිරිසිරියා ගහ වගේ එක එක පැත්තට ඇදවිලා වර්ධනය වෙන්නේ නැහැ. පොට්ට ගහ තනි කෙලින් ඉහළට වර්ධනය වෙන නිසා පරතරය අඛණ්ඩව ඉහළට පවත්වා ගැනීමේ හැකියාවක් තියෙනවා. හැබැයි ගිරිසිරියා භාවිතා කිරීමේ වාසියක් තියෙනවා. මොකද හේතුව මේ ගිරිසිරියා අතු වලින් ලැබෙන මේ අතු කැබැලි අපිට වසුණක් විදිහට දක්වාම ඒ මගින් පාසු සංරක්ෂණය පසෙ තෙතමනේ ආරක්ෂා කර ගැනීම පසට කාබනික ද්‍රව්‍ය එකතු වීම පසට පෝෂණ ද්‍රව්‍ය එකතු කිරීම ඒ වගේම පසෙ භෞතික සරසාණේ ලක්ෂණ දියුණු වීම මේ වගේ වාසි ගණනාවක් ඇති වෙනවා. මේ වල ප්‍රිකටුවත් වලේ ප්‍රමාණය වෙන්නේ සාමාන්‍ය හරි එකහමාරක් පළල එකහමාරක් දිග එකහමාරක් ගැඹුරු. ඒ කියන්නේ හොඳින් ජලයේ බැස යන හොඳ පසක ඒ විදිහ ප්‍රමාණයේ වලක්. ඇත්තටම සුදුසුයි ගම්මිරිස් වලක් ගම්මිරිස් වර්ධනය කිරීම ගම්මිරිස් වගා කිරීම සඳහා. අනෙක් කරුණ වෙන්නේ මේ ගම්මිරිස් වලවල් අතර පරතරය. සාමාන්‍ය ගම්මිරිස් සිටුවීමේදී එතකොට පැල අතරත් පේලි අතරත් පරතරය අඩි 8ක් බැගින් තියාගන්න පුළුවන්. ඒක අපි දන්නවා දැන් වලක ප්‍රමාණය කොච්චරක්ද. එතකොට මේ වලවල් අතර පරතරය කොච්චරක්ද? ඒ වගේම සුදුසු ඉන්න මොකක්ද කියන එක. එතකොට මේ ඉන සිටුවීමේදී වැදගත් වෙනවා මේ ඉන්න අපි හිටවන්න ඕනේ මේ වලේ බටහිර පැත්තේ. බටහිර පැත්තෙන් හිටෙවුවම අපි පැලේ හිටවන්නේ එතකොට ඉන්නට නැගෙනහිර පැත්තෙන් එමෙත්තන් වලේ බටහිර කෙනෙක් කෙලවරේ බටහිර කුණේ තමයි හිටවන්නේ. ඒ නිසා ඉන්න බටහිර පැත්තෙන් හිටව ගන්න පුළුවන් නම් වඩා සුදුසුයි. ඊළඟට මේ වල සකස් කරගත්තට පස්සේ මේ වලේ මතු පිට පස් සාමාන්‍ය අඩි භාගයක් යන තෙක් තියෙන පස් අපිට පැත්තකින් තියාගන්න පුළුවන්. තියාගෙන අනෙක් පස් අපිට ඉඩ පහළ අඩියේ තියෙන පස් අඩියක් ගැඹුරු පස් ඉවත් කරගන්නවා. ඊපස් අපිට මතු පිට පස් ටික නැවත දාලා මේ ඊපස් තවත් මතු පිට පස් දාලා මේක පුරව ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් වලෙන් භාගයක් මතු පිට පස් වලෙන් භාගයක් කොම්පෝස්ට් ගොම පොර දාලා හොඳට මිශ්‍ර කරලා වල සම්පූර්ණයෙන් පිරෙන තෙක්ම සකස් කරගත්තට පස්සේ තමයි අපිට ගම්මිරිස් සිටුව ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ විදිහ බිමක් මේ විදිහ තමයි අපි මේ භූමිය සකස් කරගන්නේ. දැන් අපි වල සකස් කරගත්තට පස්සේ මේ වලේ පත්ලට මේ විදිහේ අපිට පොල් එලි දාගන්න පුළුවන් නම් මේ පොල් එලි වල මම දන්නවා මං හිතන්නේ ඉතමත් හොඳින් ජලය උරා ගන්න පුළුවන්. මේ උරාගත්තු ජලය සති දෙක තුනකටත් වඩා වැඩි කාලයක් රඳවා ගන්න පුළුවන්. ශේෂ්ත්‍ර තරම් යන ඉස්සෙල්ලා හාඩින් ප්‍රොසෙස් එකක් කැමතෙන් පළ දැඩි කිරීමක් අවශ්‍ය වෙනවා. මොකද මේ තවාන තුල පළවලට ඉතාමත් මෘදු පරිසරයක් තියෙන්නේ. සූර්යාලෝකය අඩුයි, උෂ්ණත්වය අඩුයි, ආර්ද්‍රතාවය වැඩි, සුළඟාඩු පරිසරයක්. ඒ නිසා ඉතාමත් පහසු පරිසරයක තමයි මේ පළ තියෙන්නේ මේ දැල් ගෘහයක් තුල. නමුත් අපි දන්නවා ශේෂ්ත්‍රය ඊට වඩා වෙනස්. ඒ කොටසේ සූර්යාලෝකය වැඩි, උෂ්ණත්වය වැඩි, ආර්ද්‍රතාවය අඩුයි, ඒකම සුළඟ වැඩි. දොර අර වගේ පහසු පරිසරයක ඉන්න පැලයක් මේ විදිහතරමක් දැඩි තත්ත්වයකට අරන් ගියාට පස්සේ මේ පැලයට ඒක දරා ගන්න බැරි වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක පැලය සාර්ථක වෙන්න සාර්ථක වීම අඩු වෙන්න පුළුවන්. එතැන් විට මිය යන්න පුළුවන්. ශේෂ්ත්‍රයේ සිටුවීමට සති දෙක තුනකට කලින් ක්‍රමයෙන් බාහිර පරිසරයට පැලය හුරු කරලා අරන් ගියාම මගින් අපට පුළුවන් වෙනවා මේ ස්ථාපන ප්‍රතිශතය සාපේක්ෂව වැඩි කරගන්න. මේ තියෙන අතරම ගම්මිරිස් පැලේ සිටවන ආකාරය එතකොට ඉන්නට ඉතාමත්ම ළඟින් අපි බෑග් එකේ ඒ කියන්නේ අපි බැඳුනේ ප්‍රමාණයට මේ විදිහේ වලක් අතින් සකස් කරගන්නවා. සකස් කරගෙන මේ විදිහට තමයි අපි මේ පැලය ආධාරක දෙසට යොමු වෙන ආකාරයට තියලා බෑගේ තරමක් ආනතව අර සකස් කරගත්ත වල තුල තියලා තමයි අපි හිටවන්නේ. මෙතෙන් ඉතාමත් වැදගත් මේ බඳුන වටේ තියෙන පොලිතින් බෑගේ ඉවත් කරනකොට ඒ පස් කුට්ටිය කැඩෙන්නේ නැති වෙන්න හිටවන්න පුළුවන් නම් ඉතාමත්ම හොඳයි. ඒ විදිහට හිටවගත්තාම අපිට ඒ මොහොතෙම වගේ අපිට මේ පැලය ආධාරකයට මුදින් ඒ මුල් ගැටෙන ආකාරයට ගැටවල තියෙන මුල් ගැටෙන ආකාරයට තියලා වැලට හානියක් නොවන ආකාරයට ආධාරකයට තියලා බැඳනම මුල් අවස්ථාවේදීම මේ පැල වැල ආධාරකේ හඳුනාගෙන ඒ මත වර්ධනය වීම ආරම්භ වෙනවා. පසෙ තියෙන තෙතමනේ ආරක්ෂා කරගන්න අපට පුළුවන් මේ විදිහට වසුණක් යොදලා ඒ පසෙ තියෙන තෙතමනේ ආරක්ෂා කරගන්න. මොකද අපි සාමාන්‍යයෙන් පළ හිටවන්නේ වර්ෂා කාලයේ ආරම්භයත් එක්ක. නමුත් අපි දන්නවා මේ අපිට කියන්න බැරි මේ වර්ෂාපතන රටාව හිටපු ගමන් අතර වෙන්න පුළුවන්. මේ නිසා පසෙ පවතින තෙතමනේ ආරක්ෂා කරගන්න පුළුවන් මේ විදිහේ ගිරිසීඩියා මගින් හෝ වෙනත් කොළ රොඩු වගේ දේවල් භාවිතා කරලා
තාවකාලික සෙවන භාවිතා කිරීම සඳහා මේ විදිහේ විවිධ ක්‍රම භාවිතා කරන්න පුළුවන්. පොල්ලතු වගේ දේවල්, ඒ වගේම වටේ මේ විදිහට පොහොර බෑග් වගේ දේවල්, විවිධ දේවල් භාවිතා කරලා අපිට මේ බාහිර පරිසරයෙන් ලැබෙන දැඩි තත්ත්වය තරමක් අඩු කර ගැනීම හැකියාව තියෙනවා. මේ පැලේ බාහිර පරිසරයට හුරු වන තෙක් මේ තියෙන, ඒ වගේම පොල්ලතු භාවිතා කරපු අවස්ථාවක් ඇතන මේ වගාව වියලි කලාපේ වගා කරපු අවස්ථාවක මේ විදිහ කිරිසිදියා හොඳින් වර්ධනය වෙලා තියෙනවා. අපි සාමාන්‍යයෙන් කිරිසිදියායින් හිටවලා මාස 5කට 6කට පස්සේ තමයි අපි ගම්මිරිස හිටවන්නේ. උදේ ඒ වෙනකොට කිරිසිදියා අතු වර්ධනය වෙලා මේ මගින් తాවකාලික සේවනක් ලැබෙනවා. ඒ වගේම මම කිව්වා දැන් මේ ගම්මිරිස් වල වර්ධනයත් සමග මුල් අවස්ථාවෙත් අපි ආධාරකෙන් මත කුණු කිරීම අවශ්‍යයි. ඒ වගේම වර්ධනයත් එක්ක මේ මුල් වර්ධනය වෙන ගැටේ මුල් ඇති වෙන්න ඉස්සෙල්ලා ඒ ගැටේ හොඳින් ආධාරකේ මත ස්පර්ශ වෙන ආකාරයට තියලා ආධාරකයට බඳින එක ඉතාමත් වැදගත්. එතකොට මුල් හට ගන්නකොටම ආධාරකයට සවිවීමක් සිද්ධ වෙනවා.